රටේ දීර්ඝ ඉතිහාසයක් ඇති කෙසෙල් වගාව මීට දශක දෙකකට පමණ පෙර සිට වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත වීමට පටන් ගත්තා. අඩු වියදමකින් පහසුවෙන් නඩත්තු කළ හැකිවීම සහ වැඩි ආදායමක් ලබාගත හැකිවීම එයට හේතු සාධක වුණා. විශාල වශයෙන් කෙසෙල් වගාව ව්‍යාප්ත වීමේදී වගාව සඳහා අවශ්‍ය නිරෝගී රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම ගොවි මහතුන් මුහුණතුන් ප්‍රධානතම ගැටලු. වගාව සඳහා අවශ්‍ය කෙසෙල් පැල ඉක්මනින්ම බෝකරගත හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු වුණේ මේ නිසයි. කෙසෙල් පැල වැඩි ගාණක් එකවර නිපදවා ගැනීමට පහසුම මඟ වන්නේ කෙසෙල් ගසක මව් අලය හෙවත් විද්‍යාත්මකව කෝමය ලෙස හඳුන්වනු ලබන කොටස කෑලි කීපයකට කපා තවාන් කර පැල කර ගැනීම. මේ සඳහා මාස 6ක් 7ක් වයසැති නිරෝගී කෙසෙල් ගසක මව් අලය වඩා සුදුසුයි. කැන කපාගත් ගසක මව් අලයද මේ සඳහාම යොදා ගන්න පුළුවන්. පළමුවෙන්ම කඳ කොටස අඟල් දෙකක් පමණ වෙනසේ කපා ඉවත් කර ඉන්පසුව කෙසෙල් අලයේ ඇති මුල් හා කෙසෙල් කුල්ලාගෙන් හානි වූ කොටස් ඇත්නම් ඒවාද කපා පිරිසුදු කරගත යුතුයි. ඉන් අනතුරුව ක්‍රියාකාරී අංකුරයක් සහිතව මේ මව් අලය කෑලිවලට කපා ගන්න. මෙම කපාගත් කැබලිවල කැපුම් මුහුණත්වල ගැල්වීම සඳහා දිලීර නාශකයක් ලෙස ගොම ද්‍රාවණයක් සාදාගත යුතුයි. මේ සඳහා ජලයේ දියකරගත් ගොම ද්‍රාවණයේ ලීටර් 4 හමාරකට දිලීර නාශකයකින් ග්‍රෑම් 10ක් හා කාබෝෆියුරාන් ග්‍රෑම් 10ක් එකතු කර දියකරගත් එම ද්‍රාවණයේ අල කැබලි විනාඩි 10ක් ගිල්වා තැබිය යුතු වෙනවා. මෙලෙස හදාගත් අල කැබලි පවනේ දින 5ක් 7ක් පමණ තැබිය යුතුයි. තවන සකස් කර ගැනීම සඳහා ජල පහසුකම් සහිත හොඳට හිරු එළිය වැටෙන බිමක් තෝරා ගන්න ඕනේ. එහි හොඳින් බිම පෙරලා සමතලා කර අල කැබලි තවන් දැමීම සඳහා කාණු පිළියෙල කරගත යුතුයි. මෙම කාණුවක පළල අඩියක් හා ගැඹුර අඩියක් පමණ විය යුතුයි. කාණු දෙකක් අතර පරතරය අඩි දෙකක් පමණ විය යුතුයි. කාණුවේ පතුලට දිරාපත් වූ පිදුරු හෝ කොහොබත් තට්ටුවක් තමා මතු පිටට පස් හා ගොම පොහොර මිශ්‍රණයකින් කාණු පුරවා ගත යුතුයි. සකසාගත් අල කැබලි මෙම කාණුවල අඩි 1 හමාරක පරතරයට අංකුර උඩට සිටින ආකාරයට සිටවා ගත යුතුයි. මෙම සිටවාගත් අල කැබලිවලට පිදුරුවැනි වසුනක් යොදා ජල සම්පාදනය කළ යුතුය. මාස 1 හමාරක් 2ක් පමණ වන විට මෙම අල කැබලිවලින් කෙසෙල් පැල සෑදී ඒවායේ පළල් පත්‍ර වර්ධනය වී තිබෙනු දැකිය හැකි වෙනවා. මෙම ක්‍රමය තුළින් කෙසෙල් වගාව සඳහා අවශ්‍ය නිරෝගී කෙසෙල් පැල වැඩි ප්‍රමාණයක් කෙටි කාලයක් තුළදී නිපදවා ගන්න පුළුවන්.